මට තේරෙනවා. මේ වේදනාව නැති කරගන්න හැටි මට ওই කතාවල් මතක් වෙන්නේ, පර්සනල් එක්ස්පීරියන්ස් උත් මතක් වෙන්නේ. පින්වතනි, ලොකුවට නැති වෙනවා එක විදියකින්. දවසක් පොඩි සාමනීර නමක් බොහොම උණ ගැනිලා ඔය මේ අර මං හිටපු තැන මට ආරංචි වුණා. ඉතින් ආරංචි නම අපිට කවුරු ඥාති නෑ බලන්න. ඉතින් මම ඒ ආගන්තුක කාමරයට ගියා උණ හැදිලා ගොඩාක් අමාරුවෙන්. එතන උන්වහන්සේ මාව දැක්කම මේ නැකිලින්ට බැලුවා, මේවා කරා, මං කොහොම ඉන්න ආයස්ම තියා දන්නවා මේ ඉන්නේ භාවනා හාමුදුරුව වැඩලා ඉන්නේ මේ කියලා. එයා ඉතින් සාමාන්‍යයෙන් බලාන හිටියා. දැන් එයා ඊට පස්සේ කිව්වා මෙයා මොකද්ද කරපු දෙයක් ඒ වෙලාවේ ඒ උණෙන් ඒ අමාරුවෙන් මිදෙන්න. එයා කිව්වා ස්වාමීන් වහන්සේ මේ පිරිවෙනේදී අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සතිපට්ඨානය කියලා දුන්නා. ඒ සතිපට්ඨානය මේ මොනවාද මේ කියද්දි කිව්වා කොහොමද වේදනාව මගේ නෙමේ මේ මතක් කරන්න කියලා. මේක වේදනාවක් විතරයි, not my feeling කියලා. ඉතින් මේ උණ හැදිච්ච වෙලාවේ මට ඒක මතක් වෙලා, මම ඒක මතක් කරනකොට මට අර රිදෙන ගතිය අමාරු ගතිය අඩුවෙන්න පටන් ගත්තා කියලා. ඒක පොඩි දෙයක් පින්වතුනි. දැන් ඔය කැලේදී මං වෙච්ච එක කියන්නම්. ඔය නකල්ස් කඳු වැටිදී ඔක අහපු හින්දා මම මේ තුවාලෙලානේ හිටියේ. ඉතින් මට සාමාන්‍ය හුරුව තියෙනවා මේ මේ මොනවාද සමාධිය වඩන්න, මොකක් හරි පෙර ආත්මේ වඩපු පුරුද්දකින්. ඒත් හැබැයි මිත්‍යා සමාධියක් මට පුරුදු. ඒ මිත්‍යා කියලා මේ පිංගුතුල කියන්නේ සාමාන්‍යයෙන් ඒක මොනහරි ඉෂිවරු යෝගින්න වැඩපු මේක. දැන් සමාහට ඒ සමාධිය මට මෙහෙ විහිදවන්න මොකක් හරි එකක් එනවා. ඒ කියන්නේ ඒක මේ ඒක බුදුහාඳුරේ දැනුම් තියෙන නැති අපි ඒවා මේ සූත්‍රවල කොහෙවත් එහෙම පෙන්නලා නැහැ. හැබැයි මට ධර්මයේ තියෙනවා. මම ධර්මයේ මේකත් කියලා ඉතින් මට ඕක කියන්න පුළුවන්. නැත්තම් බය වේ කට්ටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් බය වේනේ මිත්‍යා සමාධිය මට තියෙනවා කියලා කියන්නේ නේද? ඒ කියන්නේ ඉස්සර මොකක් හරි යෝගි පරණ කට්ටිය වඩපු එකක්. ඒ මේ ඒක නිකන් මේක විහිදවන්න පුළුවන්. දැන් මෙහෙම දැන් තමාට අපිට ඇතුලේ එක්ස්පීරියන්ස් කරලා අස්වාහින් ඉන්න පුළුවන්. දැන් මංගාවට මෙහෙම ආවොත් එයාත් සමාධියට වැටෙනවා. එහෙම හරි මට නිකන් තමාට ඒක අදිෂ්ඨාන කරලා හරි කරන්න බලනවා. කොහොම හරි ඒ දැන් ඒ ඒක බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වේදනාව ආපු වෙලාවවලදී විශේෂම ඒ කැලේදී තුවාල වෙලා කස ගහලා වගේ එහෙම තියෙද්දි මම මොනවාද මැස්ස කියලා තියෙන මැස්සක ඕක දැන් මම ඔය කතාවට එන්න වෙනවා. ඒ අර මේ කැලේ ඉන්න හොර මිනිහෙකුට මාව හම්බෝනේ. එයා හිටියේ නැත්නම් අද මේ පිංගතුන මාව මෙතන දකින්නේ නැහැ. මට මහන්සියලා මහන්සියලා මේ එහෙමම අපවත් වෙනවා. දාන්නේ නැහැ මොනවත් නැහැ. එයා හම්බ ඔය අවස්ථා ඔය මන් දැන් මතක් වෙනකොට කීපයක් තිබ්බා. ඉතින් මම රිස්ක් කරන් තමයි ආවේ. රිස්ක් කරන් නැතුව මේ ගමනක් යන්න බෑ පින්වතුනි. අපි මේ ඇඟ ගැන හිතලා කෑම ගැන හිත හිත ගියොත් මේක නම් මොනවත් achieve කරන්න හම්බෙන්නේ නැහැ. කොහොම හරි ඔය කාලෙදි ඔක වුණා. එතනදී ඒ වෙලාවේ මම දැන් මාව පකිස්පෙට්ටියක් වගේ නේ මොකක්ද මැස්ස මට මතක. ඒ හට් එකේදී මම මෙහෙම ඇලවිලා දැන් මම බැලුවා හිත හදාගන්න. ඒ කියන්නේ භාවනාවෙන් දැන් මම හිත කූල් කරගන්න බැලුවා. හරි තපවත් වෙන්න උනොත් මෙහෙම වෙන්න හොඳට සාන්තව යන්න. මට ඒක තිබුණේ නැහැ සාන්ත භාවය. ඉතින් මම අර සමාධියෙන් තමයි බැලුවේ පළවෙනිටම අර එහෙම සමාධියට ඇවිල්ලා ඒ වේදනාව දැනෙන්නේ නැති එකකට එන්න. මොකද විශේෂයෙන් මේ හරිය කැපෙන ගතිය තියෙන හින්දා අරව වැදිලා තුවාල වෙලා අර මවුස කියන කොළ ඒ මේ හරිය ඩිස්ට්‍රැක්ට් වෙනවා වැඩි පිංගතුනි ඔළුව හරිය. ඒකෙදී අර හිත යනවා අර රිදිල්ලට. ඒ හින්දා අර කමටහනක් ගන්න බෑ. ඉතින් සමාධියට යම් තියෙන්න ඕනේ එහෙම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැති එන්වයර්මන්ට් එකක් ෆිසිකලි එක්ස්ටර්නලි. මේක මට එහෙම මං ටිකක් මේ වුණා. ඒතර මට ගුරුහාමුදුරු මතක් වුණා. ගුරුහාමුදුරු මට කියලා තියෙනවා කොහොමද සූත්‍ර වලින් විදර්ශනා කරන්න හැටි. ඒ ඔරිජිනල් ඩෙක්ටෙක්ස් එකේ බුද්ධ වචනේ පාවිච්චි කරලා ඒ විදර්ශනා කරන සූත්‍රේ ගලපලා කරන එක අපිට ට්‍රේන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒවා කටපාඩම් කරන්නත් කියනවා ඒ හිත ගිය සූත්‍ර. ඔක තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. මම ඒකෙම පොඩි භාවනාවකට මම පියාමු එහෙමම. හරිද මම ඒ කරපු එකම චුට්ටක් ගන්න. ඒක මම ඔය කෛලාශලත් කරා. ඒ කියන්නේ හැමදාම ඊට පස්සේ ඕ සිදුවීමෙන් තමයි පටන් ගත්තේ හැමදාම කරන්න. ඉතින් කොහොමද වුනේ මෙහෙම මම මේ පකිස් පෙට්ටිය හරි මේ ඉඳගෙන මෙහෙම එලියෙන් බලනවා වගේ මෙහෙම තමන් ගියා බඩි එක නෝට් කරන්න පුරුදු වෙනවා. ඒක ධම්මජීව තමත් කියනවා පොඩ පොඩ නේ මට එක තැනකදී මම යන්වහන්සේගේ බණ අහලා නැහැ. මේ සතිය වඩන හැටි කොහොම හරි මෙහෙම මේ මොහොතට මේ බඩි එකේ ඉරියාපතේ කියලා කියන ඉරියව් වලට මෙහෙම තමන් ඉඳගෙන ඉන්න හැටි හිට මෙහෙම ඉන්න හැටි. ඊට පස්සේ බුදුහාඳුර කියනවා රූපම් භික්කවේ අනත්ත රූපේ තමන්ගේ නෙමෙයි කියලා කියනවා. ඒ තමන් එක අහගෙන ඉන්න ඕනේ රූපං. දැන් මං එදා අමාරු වෙලා මෙහෙම හිටියේ මං ඒක නිකන් චාන්ට් කරනවා විතරයි. හැබැයි ඒකෙන් පොඩ්ඩක් ගයිඩන්ස් එකක් ගන්නවා. රූපම් භික්කවේ අනත්ත රූපං චිදම් භික්කවේ අත්ත ඇයි ඒකයි තිනත්ති ආපාදාය සංවත්තේය ලබ්බේත ච රූපේ
එවම් මේ රූපං හෝතු එවම් මේ රූපං මා හෝසිති රූපේ මෙහෙම වෙන්න මෙහෙම නොවෙන්න කිව්වට ඒක ඕඩර්ස් පිළිපදින්නේ නැහැ දැන් නා කිවෙන්න එපා කිව්වට රිදෙන්න නැතුව තිබ්බා කිව්වට ඒක වෙන්නේ නැහැ පින්වතුනි ඒක Taman ඒක ඒකේ ඉන්ඩිපෙන්ඩන්ට් කෝසස් වලින් තමයි වෙන්නේ ඒක තමයි නිස්සබ්දව ඒක දැන් මම ඒක එහෙම බැලෙනකොට මට පොඩ පොඩි රස වේදනා දැන් වේදන මේ රිදෙන එකනේ ඒ වේදනාවම ඔබ්සර්ව් කරන්න පටන් ගත්තා ෆීල් වෙන එකම තේන්නද ඒ දැන් රිදෙන තැන හොඳට නෝට් කරන්න පටන් ගත්තා එතකොට මගේ නෙමෙයි කියලා බුදුහාඳුරු කියනවා ඒ ෆීල් වෙන එක ඇයි මගේ නෙමෙයි ආබාධයටපත් වෙලා very obvious immediately you can notice that it is subject to affliction right and then ආබ සංවත්තේ you can't order the feeling may the feeling be like this may the feeling not be like that දැන් මේ කිව්වා නම් දැන් රිදෙල්ල යන්න යන්න කිව්වට එහෙම යන්න කිව්වම තවත් දැනෙනවා තේන්නද නේද ඒකනේ වෙන්නේ සාමාන්‍යයෙන් තමයි යන්න කියනවා කියන්නේ ඒකට ફોકસ වෙනවා ටෙන්ෂන් එක දානවා දැන් මෙතනදී කරන්නේ කන්ටෙම්ප්ලේට් කරන එක ඒක මෙනී කරන එක ඒ මෙනී කරනකොට අත්හැරෙනවා මෙහෙම අනපිලිපැද්දට මේ මොනවාද යන් මොකද යන්න කියන්නේ පින්වත්නි සත්ව මොලේ වැඩ කරන්නේ වෙලාවේ රෙප්ටිලියන් බ්‍රේන් එක තමන් ඒ තණ්හාවෙන් එහෙම කියන්නේ කන්ෆියුස් වෙලා දැන් ඒක නැතුව අපි අර හිතන මොලේ පාවිච්චි කරනකොට මේ විදිහට ඔබ්සර්ව් වෙනකොට මේක මේ වේදනාව මට යන්න කිව්වට යන්නේ නැහැ නේද එහෙනම් මගේ නෙමෙයිනේ කියලා කල්පනා ශක්තිය ඇති වෙනකොට තමන්ට අර මම ඒක පටන් ගත්තා දැන් එහෙම කරගෙන යනකොට මට වේදනාව අර රිදිල්ල දැනෙන්න අඩු වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ඒ සූත්‍රයේ තුන් ආකාරයට මෙනි කන්නේවා තියෙනවා නිත්‍යම් වා නිත්‍යම් වා දෙවනි එක ඊට පස්සේ අතීත අනාගත ඒ ක්‍රමයේ තියෙනවා දැන් ඒක ඔක්කොම කරන්න බෑ පින්වතුනි මෙතන හැබැයි ඒවා වටිනවා එහෙම පිළිවෙලකට රිට්‍රීට් එකක් තිබ්බොත් ඒවා සබර්තව විස්තරාත්මක කරන්න තිබ්බා එහෙම එක මේ එහෙම මෙනි කරන යනකොට අර ෆීල් රෙදිල දැනෙන්නේ නැති තත්වයකටම ආවා මට ලොකු සද්ධාවක් ආව බුදුහාමගේ ධර්ම බුද්ධ වචනය ගැන මේ රිදිලි අමාරු වෙලාවකදී එහෙම දැනෙන්නේ නැති ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා. ඉතින් එදා ඉඳන් මම ඔය පංච උපාදානස්කන්ධයේ ඔය සූත්‍රයේ විශේෂයෙන්ම කවදා සතපිලා ඉඳලා නැගිට්ටනම් මම මේ මිනීකන් එක කළා තමයි අස්සරින්නේ. ඒක ඊට පස්සේ මෛත්‍රියකට හරවනවා. මම සමහර දේ මේක මෙතනදිත් පොඩ්ඩක් කරන්නම්.